විශ්වබල කේන්ද්‍රයේ විශ්ව ශක්ති කිරණ පද්ධතිය තුළ සසර ගෙන ආපු කුසල සංස්කාර අකුසල සංස්කාරات එක්ක විශ්ව ශක්ති කිරණ පද්ධතිය සමහරක් තැන් වලදී වෙනස් කළා උපකාර කරපු තැන් තියෙනවා විශ්වයේ. එතකොට අපිට හැම වෙලෙම සසරේ කරපු දෙයක් නේ විපාකයක් විදිහට නැවත එන්නේ. නමුත් ඒ තැන් වලදී සමහරක් දේවල් අඩු කරලා අවම කළා හොඳ දේ ඉස්මතු කළ දෙන තැන් තියෙනවා. ඔබතුමා ඒ රාෂ්ට්‍රක ස්වභාවයන් අතීතයේ බොහොම දරුණුව ගත කරලා පහු කරලා ඇවිල්ලා තියෙනවා. දැනට ඉදිරියේදීත් යම් යම් ග්‍රහ පීඨීම් වල හිර වෙන ස්වභාවයන් තියෙන ග්‍රහ පීඨීම්ත් තියෙනවා කියනවා. නමුත් අප්‍රේල් 5 13 28 කියන කාල සීමාවන් පහු වෙනකොට ඔබතුමාට විශ්වයේ තියෙන යහපත් කිරණ පද්ධතිය ප්‍රබල කරලා අර අකුසල සංස්කාර ටිකක් පල්ලෙහාට පහත් කළා. ඉවැයෙන කිරණ පද්ධතිය අනිග්‍රහයන් ගැන කිරණ පද්ධතිය එහාට කළා. විශේෂ වරප්‍රසාද හිමි වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. ඒක තුල ඔබතුමාට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් පරිසරයක් හැදෙනවා කියලා තමයි ඒක අමුරු කියන්නේ. මොන මොන දිස්ත්‍රික්කයටද වඩා මට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ජීවදීන් නන්දකත නගර සීමාවන් එකම් පෙන්නන්නේ මේ කොළඹ නුවර පාර. කොළඹ නුවර පාර තියෙන්නේ. කොළඹ නුවර පාර අතරමැද කියන එකක් තමයි පෙන්නන්නේ. ප්‍රදේශයක් විදිහට ඒ බස්නාහිර පළාතට අයිති එක දිස්ත්‍රික්කයක් විදිහට තමයි වැටෙන්නේ. ඒක මම හිතන්නේ ගම්පහ වගේ වෙන්න ඇති. දැන් සාර්ථක ගන්න පුළුවන්. ඔව් පළාත් සභා ජයග්‍රහණය අනිවාර්යෙන්ම අත්දැකපු කියලා පෙන්වනවා කියලා කිව්වනේ. පවාගේ තන්නන කල්ලත කතේ සරණම කතානක ජී ජයදී භවන්නක විශ්වයේ ආශිර්වාදය ලබා ගන්නලු. එතකොට ඔබතුමාට ජය ගන්න පුළුවන්. දැන් ජය ගන්නවා කියන එක කියනවා ඈ මම එහෙම මේ මඟු ගන්නවට මේ ඒ කියන්නේ දැන් එහෙම මෙහෙම මගේ කටින් යන වචනේ වචනයක්ම තමයි. හරි. එතකොට මේ වචනේදී යම් තැන් වල තියෙන පොඩි කමා එක පවා මම කියන්න ඕනේ නැත්නම් ඒක මට විශ්වයට ආයහපතක් වෙනවා. හරි. සත්තන කදා ල අති ආහන කත්තක පවන්න. උංගාදී බවර්ධන කනක ප්‍රභාදී පර ප්‍රජානනක ජන චන්ති පබහනක මහා ප්‍රාප්තිස්වරද ජෙන්නත ඉංගදී පබනක සොල්ලුගදිකද කාදකද කනක පපච්ච විශ්වයේ ආශිර්වාදය විශ්වයේ රැකවරණය විශ්වයේ ආශිර්වාදය ඔබතුමා ස්ථාපිත කර ගන්න ඕනලු. එතකොට නිසක ජය ස්ථිරයි කියලා කියනවා. හරි. ඒ විශ්වය ආරක්ෂා කරන විශ්වයේ යම් යම් ක්‍රියාත්මක වීම ස්වභාව ධර්මයට අනුකූලව සකසන සම්‍යක් දෘෂ්ටික කිරණ ශක්තිය. පැහැදිලිද? නාමිකව නාමිකව මේ මොහොත කියන්න එපා කියලා කියනවා. මම නාමිකව කියන්නම්. ඒ අය බොහොම බල සම්පන්න කීප දෙනෙක් ඉන්නවා. හරි. මිනිස්සු වන්දනාමාන කරන අයටත් අමතරව වන්දනාමාන නොවන සම්‍යක් දෘෂ්ටික ප්‍රබල යක්ෂේනාධි නායකයෝ ඉන්නවා මේකේ. අන්නේ අය අරමුණු කරලා කිව්වොත් එහෙම ඒගොල්ලෝ ස්වභාව ධර්මය තුළ වෙනස් කරමින් කරනවා. ඒක මේ සත්‍යතාවයක්. ඒක අනිවාර්යයෙන්ම අපිට පවා දැන් අපි මම කොහේ හරි තැනකට යන්න ඕන නොත් ඒ තැනේ ඉන්නේ මට විරුද්ධවාදීන් නම් මං කිරණ පද්ධතිය උඩට ගහුවාම ගැහුවට පස්සේ වටේ ඉන්න ඒ අදාළ ශක්තියින් ඒ සීමා පාලනයට ගන්නවා. එතකොට ඔබතුමා හිතලා කියන්නේ ඔබතුමා මාත් එක්ක වෛරකින් ඉන්නවා කියලා. ඔබතුමාව ටක් ගාලා කූල් ඩවුන් කරලා තියෙනවා මං උතට එනකොට. ඔබතුමා මට බනින්න හිටියත් ඔබතුමාට බනින්න ඔබතුමා මාත් එක්ක සුවදව කතා කරනවා. අන්නේ පරිසරය හදනවා වට පිටාව. හරි. ඒක ඒ ඒ කියන ආමන්ත්‍රණයත් එක්ක සිද්ධ කරගන්න ඕන දෙයක්. ඒවට යම් යම් ක්‍රමවේද තියෙනවා විධිවිධාන තියෙනවා. අර මම දන්න හැමදේම විශ්වයට මුදා හරින්න මට හැම මේ මොහොත අවසර නැහැ. පැහැදිලිද? මම ඇත්තටම මෙතෙන්ට ආවේ ඌට කලින් මල් ළඟට ආපු දවසේ. ඔව්. 2022 2023 දිගටම උඩටම යනවා කියලා මට එදා කිව්වා. ඔව්. ඒක නිසා මං අහන්නේ දැන් පළාත් සභාවෙන් පස්සේ තව අවුරුදු 3 එන පාර්ලිමේන්තු මැතිවරණේ මේවා ජයග්‍රහණය කරන්න මට බැරි නම් මගේ පාටියකින් ඉල්ලලා මං ඒක ඉල්ලන්න නැතුව ඉන්නයි අහන්නේ. ඒකයි මට පැහැදිලිවම දැනගන්න ඕන. ඔව් පැහැදිලිවම උත්තරේ තමයි ඔබතුමාට ඒ දේවල් වල ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. ඒක ස්ථිරයි. පැහැදිලිද? ඔව්. එතකොට දැන්
ඕනේ. ඔබතුමාගේ පක්ෂයෙන් ඔබතුමා ඉල්ලන්න ඔබතුමාට ජය ගන්න පුළුවන්. ඔව්. සරල උත්තරේ පැහැදිලිද? ඔව්. මම ඔබතුමාට කියන්නේ ඔබතුමාගේ පක්ෂයෙන් ඔබ ඉල්ලනකොට ඔබතුමා යම්කිසි විදිහට විශ්වයේ උදව්වක් උපකාරයක් ගන්න අවශ්‍යයි. ඔව් ඒක තේරෙනවා. ඔබතුමා නොපවෙන ලෝකේ කිරණ ශක්තිය සුදු කිරණය තෝරගත්තොත් ඔබතුමා දිනනවා සත්තයි. මෙහෙමයි. ඉතින් මට ඊළඟට මට අහන්න ඕන, මං ජනාධිපති මැතිතුමා ඉදිරිපත් වෙන හිතන් ඉන්නේ අවුරුදු තුනමාරකින් වගේ එකක් තේනවා. එතනදී ඔබනෝ චන්ද සංඛ්‍යාවක් වගේ ගන්න පුළුවන් වේද කියන එක තුන්වෙනිය වගේ ස්ථානවත් පළවෙනි පිවිසුමේදී පළවෙනි 6 දෙනා ගොඩේ ඔබතුමා ඉඳී. එතකොට 2030 කියන වර්ෂ සීමාව, 2025 කියන වර්ෂ සීමාව විපර්යාසාත්මක කාල හෝරාවක් තමයි විෂ ධාතුව තුළ. ඒක අපි ඔය මේ පද්ධතිය සෙන් කරටයින් එකයි කියලා එහෙම නමක් නම් මම ලබු වෙන්නේ කොහෙත්ම. ප්‍රබල ආත්ම භාවයන් ප්‍රබලයෝ ඉස්මතු වෙලා මේ පහපොළ පාලනය කරයි. ඔබතුමාට එහෙම ආශිර්වාදයක් ගුණයක් තියෙනවා. මම ඔබතුමාත් ඒ ගොඩක ඉන්න පුළුවන් ප්‍රධානී ප්‍රභුවරෙක් විදියට මේ විශ්වයේ ඉන්න පුළුවන්, මේ විශ්ව කියන්නේ ලංකා තලයේ පාලන තන්ත්‍රයකට එන්න පුළුවන් කිරණ පද්ධතියක් ඔබතුමාට තියෙනවා. තේරුණාද? තියෙනවා. يعني රජවරු 10ක් 15ක් ඉන්නවා. එක රජෙක් මේ රජ කරන්න ඕනේ, අනිත් 10 සාමාන්‍ය දෙක ප්‍රාන්ත රජවරු වෙන්න පුළුවන්, මහරජවරු වෙන්න පුළුවන් එක්කෙනාට. ඒ නිසා රජ කෙනෙක්ට තියෙනා වූ සුදුසුකම් ඔබතුමාගේ කිරණ පද්ධතිය තුළ සහ සම්බන්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? ඔව්. එතකොට එහෙමයි කියලා මට ඔබතුමා මහරජා කියන්නත් බෑ, ඔබතුමා මහරජා නෙමෙයි කියන්නත් බෑ. මොකද කිරණ පද්ධතිය මහත්ය අනාවැකියක් විදියට ඔබ කියන්න බෑ. ඒ මොහොත ඒ කෙනාගේ අද ඉඳන් 2030 වෙනකන් යන දිවි පැවැත්ම යම් කිසි විදිහකට වෙනස් කරන්න පුළුවන්. ඒ තියෙන තීරණය. හරි, පොදුවේ අපි හඳහනේ දල සටහනක් කරන් ආවට දල සටහනේ මරණ දවස මට වෙනස් කරගන්න පුළුවන්. මං අවශ්‍ය වැඩි වෙන්න මං කරන්න ඕන කුසල් කරොත් මගේ මරණ දවස් ඉස්සරහට අවශ්‍ය ස්ථානෙ මට එකතු කරගන්න පුළුවන්. මං ජඩ වැඩ කළා මැරෙන්න ඉන්න දවස් කලින් මාර්ගකින් යවන්නත් පුළුවන්. ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ ඔබතුමාට එන ප්‍රතිඵලය වෙනස් වෙන්න හැකි. ඒකයි මං ටිකට උත්තරයක් දෙන්නේ නැත්තේ, කපටි කමකට නෙමෙයි. හරි, හැබැයි 25ට මට උත්තරයක් දෙන්න පුළුවන් අනිවාර්යෙන්. පළවෙනි 6 දෙනා ගුණට ඔබතුමාට එන්න හැකි. ඕෂේ මෙහෙම ගැහුවොත් මගේ පක්ෂෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට කේවල් කිරීමේ බලයක් අත් ගන්න බැරි වෙයි කියලා පෙන්වනවද මගේ තරම් කරන දිස්ත්‍රික්කව? මේ වදත්ත පවරන්නක් ආපි පවරත්ත කිසසම නැවත දෙන උත්තරය ඔබතුමා විශ්වයේ උදව්ව හරියට ගත්තොත් ඔබතුමාට ඒ දේ කළ හැකි. හරි, ඒ ශක්තියින්ගේ උදව් උපකාරය ගන්න, ඒක විශ්වාස කරලා ඒකේ උදව් උපකාර ගන්න හරි විදියට මහපොළොව වෙනුවෙන් සේවය කරන්න. මොකද මේ මහපොළොවට සේවය කරන්න කියලා ආපු පරයෝ අදටත් තියෙන යමතිකම් වල අපෙනුත් උදව් අරගෙන උන්ට කෙලවෙල යන්නේ. දැන් කෙලවනවා, අපිත් කෙලවනවා අනිවාර්යයෙන්. හරි, කොතන කොහොමදියත් කෙලවෙන එක කලවෙනවා. දැන්ට පටන් අරන් තියෙන්නේ ප්‍රධාන අමාත්‍යතුමා හොබෝනියු. එතකොට උන් විශ්වයට නැවත ප්‍රතිපකාරය කරේ නැහැ, බලය ආව විතරයි සම්පූර්ණ වෙනස් වුණා. පුතග්ජන මිනිස්සු විදියට උතන්ට යන හැම එක්කෙනාටම ওই අපහසුතාවය ඇති වෙනවා. නමුත් ඕක අවම වෙච්ච අඩු වෙච්ච පිරිසක් ඉන්න ඔබතුමාලා වගේ. පැහැදිලිද? එතකොට ඒ අයට අපි උපකාර කරනවා අනිවාර්යයෙන්ම. ස්ථීර කළා මෙහෙම කෙනා මෙයයි ඔයාමයි කෙනා කියන එක කියන්න බෑ මහත්තයා දැනට. මොකද තව වර්ෂ කිහිපයක් ඔබතුමාට ජීවත් වෙන්න තියෙනවා මේ මහපොළුවේ. ඒ තුල ඔබතුමා ජීවත් වෙන විදිහත් එක්ක. එතකොට විශ්වයේ ශක්තියින්ගෙන් හරි උදව්ව ගත්තොත් හරි විදිහට ඒ දේ ඔබතුමාට කරගන්න පුළුවන්. ඒ ශක්තියගේ උදව් උපකාරය ගන්න විදිහත් මම පැහැදිලි කරලා දෙන්නම්. ඒව ගැනෙද්දි මාධ්‍ය කියන ඒවා යටිපතුල් වලට ලං වේවි. තේරුණාද? ඔව්. මාධ්‍ය කියන එක ඔබතුමාට පහසුව මාධ්‍ය නම් මාධ්‍යෙන් ඔබතුමා උඩට ගන්න නම් අන්නේ කියන මාධ්‍ය හසුරවන්න පුළුවන් කිරණ පද්ධති විශ්ෂේ තියෙනවා. ඒව සල්ලි වලට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මානසික ශක්තියෙන් ඒ දේවල් කරවන්න. මගේ මේ අවසාන වශයෙන් ඊගෙන අහන්නේ ඔව් පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රී උදරයක් පිටපිට ඒක දැරීමේ හැකියාව තියෙනවා කියලා කියවුණානේ. ඔව් මට මේ පාර්ලිමේන්තුව හරහා මේ රටට, මේ රටේ දියුණුවට යමක් කරන්න අවස්ථාවක් කිසිසේත්ම නැද්ද? තියෙනවා 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 අනිවාර්යෙන් තියෙනවා. තියෙනවන එක මට බලය එන්න ඕන, නැත්නම් මට කේවල් කරන්න බලය එන්න ඕන. ඔව් ඒක තමයි. ඒ දෙවෙනි අවස්ථාව හරි පණින් මුණ ගැහි. ආ එහෙම තියෙනවා. ඔව් ඒක විස්තරයි. ඒක විස්තරයි. ඔව් නැත්නම් මගේ පක්ෂ 113ක් ගන්න පුළුවන් බලයක් එනවා කියලා කියන්න බෑ පාර්ලිමේන්තු මැතිවරණයකදී. දැනට බෑ. දැනට දැනට නෙවෙයිනේ මං අහන්නේ ඉදිරිය. මම මෙහෙම කිව්වොත් දැන් පළාත් සභා මැතිවරණය කියන්නේ බොහොම ලේසි එකක් නේ සාමාන්‍යයෙන්. ඒකෙදි මගේ පක්ෂයට මන්ත්‍රී දුර කීයක් විතර ලැබෙයි කියලා එහෙම කියන්න බෑ. එහෙමත් කියන්න බෑ. ඔබතුමාට පාර්ලිමේන්තුවේ 80ක් ලැබෙන එක ස්ථිරව කියන්න පුළුවන්. ඔව්. පැහැදිලිද? ඔව්.
ඒක පළවෙනි එන එකෙන් පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ අවුරුද්ද විවිධ වරප්‍රසාද ලැබෙන්න තියෙනවා කියලා කියන ඔබතුමාට අප්‍රේල් මාසෙ පහු කරාට පස්සේ තව ගොඩක් යහපත් වේවි කියලා තමයි කියන්නේ. ආර්ථිකමය යහපත් පැත්තක් නිර්මාණය වෙනවා අප්‍රේල් මාසෙන් පස්සේ. මේකේ පෙබරවාරි තිපවන්නක පෙබරවාරි 15 17 වගේ පහිනකොට ඒවට අදාළ තව වෙනස්කම් සිද්ධ වෙලා ඒ ඉස්සරහට. ආර්ථිකමය යහපත් පැත්තක් දියුණුවක් ඇති වෙනවා. ඔබතුමා ග්‍රහ රටාවන් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නේ. ඔබතුමාට ඒ දැන් සූක්ෂමව දකින්න පුළුවන් වෙයි. කියන්නේ පොදුවේ ගත්තාම ඔබතුමා ඉන්නේ මට මධ්‍යස්ථ ප්‍රතිඵල දෙන කාලගෝලාවක් විදිහට දකි. ඔබතුමා දැකලා. හැබැයි මේ දේවල් වෙනස් වෙනවා මහත්තයා. ඒව වෙනස් කරගෙන ඉස්සරහට යා යුතුයි. ආයුෂයෙන් කොච්චරක් මට ජීවත් වෙන්න මේ තියෙනවද? මම අවුරුදු 80 ගානක කාල සීමාවක් තමයි ආයුෂත්කාරය දකින්නේ. ඔගේ ඔව් සුවත් ජීවත් වෙන්න 80ට වැඩි 80 ගණන් කියලා හිතන්න. ඔව් අපේ මේ ලංකාව කොටස් 3කට 4කට බෙදිලානේ තිබ්බේ. ඔව් රුණු මාය පිහිටි කියලා. හරි ඒක කොටසක නායකත්වයක් ලක් කළා තියෙනවා ඒක ප්‍රබලෙක්. ඒක මේ ලේසි පාසු තරිතයක් නෙමෙයි. අපි කිසිම මොහොතක අර බුදුහාමුදුරු කූඹි වෙල පෙන්වුවාම ඒකත් සක්විති රජවරු හිටියා නම් ඔබතුමා ප්‍රාදේශීය ඒක පළාතකට අදාළව ප්‍රදේශයකට අදාළ රජ කෙනෙක් කියන්නේ මහා බල පරාක්‍රමයක් තියෙන කෙනෙක්. හරි ඉතින් ඒගොල්ලෝ වර්තමානයේ නම් දරාපු පොත්පත් වලට පවා නම් ගිය පුද්ගලයෝ. ඒ කියයි වෙනසක් නැහැ. හරි හැමෝම කියන දුටුගැමුණු රජුරෝ නම් විරාජමානයි ඉහළ පතලේ අපි සාසම්බන්ධ වෙන උන්වහන්සේ එක්ක ආධ්‍යාත්මික ශක්තිය. බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලබනකන් තමයි ගේම්ම කියන්නේ. බුද්ධත්වයේ ලැබුවට පස්සේ ප්‍රශ්න යන්නේ. හරි ඒ වගේ මාරය ඇටැක් කරන දාන්නේ. ඔව්. ඔබතුමාටත් මේ කියන්නේ මේ මහ පොළොවට හොඳක් කරනවා කියලා හිතන හැම තැනකම ඉඳන් මේක බෞද්ධ රටක් බෞද්ධ ආගමික රටක් මේ බෞද්ධ දර්ශනය යන එක බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශය තිබ්බ තැනක්. එතකොට එහෙව් තැනක ඔබතුමා මේකට හොඳක් කරනවා කියන තැනම මාරය ගහන ඔබතුමාට මාරයාගේ සේනාංග ගහන ඔබතුමාට. හරිද? එතකොට මේක රටට සේවයක් කරනවා කියන නිර්මාණයත් එක්ක මේ දේ වෙද්දී අපිට බාධක ගොඩක් තියෙනවා. ඒක බොහොම අමාරුයි ජයගෙන යන්න.